දෙමාපිය ආදරයෙන් ටිකෙන් ටික ඈත්වන්නට සිදුවන අපට ඉන් අනතුරුව මුණ ගැසෙන්නේ අපේ සදාදරණීය මිතුරන්. අපි අපේ මිතුරන් එක්ක ජීවිතේ බොහෝ දේ බෙදා ගන්නවා. ඇතැම් විට මිතුරන් වෙනුවෙන් තම ජීවිතය ගැන පවා නොසිතා අප්‍රමාණ කැපකිරීම් සිදු කරනවා. හැබැයි තමන්ගේ ප්‍රාණ සම මිත්‍ර එක්ක වුණත් තමන්ගේ ප්‍රේමය බෙදා ගන්න වුණොත් ඒක කරන්න අපි කාටවත් ලේසි වෙන්නේ නැහැ. දෙමාපියන්ගෙන් අපිට ලැබෙන්නේ ආදරය, යෞවනයේදී අපිට මුණ ගැහෙන්නේ ප්‍රේමය. ආදරය හා ප්‍රේමය යන යෙදීම් දෙකට වෙන වෙනම තේරුම් ඇද්ද නැද්ද යන ගැටලුවේ සමාජයේ බොහෝ දෙනෙක් අදත් ඉන්නවා. භගවාන් රාජනීෂෙවත් ඕෂෝට අනුව තමන් ආදරය ගැන දන්නවා යැයි සිතීමම මිනිසාගේ මූලිකම මුලාවන්ගෙන් එකක්. ආදරවන්තයන් ඉන්නවා, ඒත් ආදරය නැහැ. ඕෂෝ එසේ කියද්දී මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රේමය ගැන මෙහෙම කියනවා. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ, ඍෂි වූ කෙනෙකුට පූජා කරනට, ලෝභ සිතින් තොර පිදුව මනාවේ, පෙරලා ලබනට නොසිතා බිඳකුත්. එතකොට මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් මෙන්න මෙහෙම කියනවා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයි. කොයි විදිහට එය අර්ථ ගැන්නුවත් ප්‍රේමයෙන් තොර ජීවිතය ඔබටත් මටත් නැහැ. ප්‍රේමය නිසා අප දෙදෙනා යුදවදින්නද? එසේ නොමැතිනම් මගේ කුළුදුල් ප්‍රේමය ඔබට පරිත්‍යාග කරන්නද? අවසානයේ මට ඔබත් ඇයත් දෙදෙනාම අහිමි වේවිද? මානව බැඳීම් හරි අපූර්වයි. හැබැයි ඒ වගේම ඇතැම් විට ඉතාම සංකීර්ණයි. එදා විශාරද සුනිල් එදිරිසිංයන් සමගින් ගැයූ ගීය අද විරාමයේ ගයන්නට මේ ගෞරවනීය ආරාධනය විශාරද එඩ්වඩ් ජයකඩි ප්‍රවීණ ගායන වේදියානන්ට සහ ඉසුරු එරන්ද සොයුරාට.
ඉසුරුව අද තමයි මට හම්බ වුණේ. අපි දෙන්න කිසිම පුහුණුවක් වුණේ නැතුවයි ගායනා කළේ. ඉසුරු ලස්සනට ගායනා කළා. හොඳයි. හොඳයි. ඉතින් මේ ඇත්තටම මෙහෙම ආයතනයක මේ වගේ සෞන්දර්යාත්මක හැමෝම සෞන්දර්යාත්මක තමයි. මෙහෙම තවත් සෞන්දර්යාත්මක අය ඉන්න එක හොඳයි. ඉසුරුට ජය ප්‍රාර්ථනා කරනවා.